මිත්‍රවරුණි, ජනවාරි මාසේ 8 වෙනිදා අපි ඒ නව ගමන ආරම්භ කළා. රට ගියපු ඒකාධිපති දිසාවෙන් රට බේරගෙන අපි මේ රට ගොඩනගන්නේ ප්‍රධාන කුළුණු තුනක් උඩ. ඒ කුළුණු තුන තමයි ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය කියන කුළුණු තුන. විශේෂයෙන්ම සංවර්ධනයක් රටක් ලබන්න නම් ඒ සංවර්ධනය තියෙන්න ඕනේ ශක්තිමත් අත්තිවාරමක් උඩ. ඒ අත්තිවාරම තමයි ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව කියන ඒ කුළුණු දෙක. ඒ නිසා තමයි අද ලංකාව මම හිතන්නේ ඉතාමත්ම සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක් බවට යලිවතාවක් අපි පත් කරලා තියෙනවා. ජනමාධ්‍ය නිදහස දිහා බැලුවත් පාරක් පාරක් ගානේ තියෙන විරෝධතා දිහා බැලුවත් මේ රට අද කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියලා කියන එක තමුන්නාස්ලාට තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අද අපේ ආණ්ඩුවේ සියලු දෙනාට නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමා මම මෑතකදී දැක්කා රැස්වීමකදී කියනවා කාගේවත් ඔළුව උඩින් නීතිය නැහැයි කියලා. ඒ නිසා තමයි අපි දැක්කාද ඇමරිකාවේ වෙනත් රටවල්වල ජනාධිපතිවරුන්ට විරුද්ධව පරීක්ෂණ කරනවා. අද ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඒ රජයේම තවත් කොටස් විසින් පරීක්ෂණ කරනවා. එංගලන්තයේ කැබිනට් ඇමතිවරුන් නිතර නිතර යම් යම් කාරණා උඩ ඉල්ලාස් වෙනවා. ඒ ආකාරයටම අද අපේ ඇමතිවරුන්ට පවා ජනාධිපති කොමිසමකට ඉස්සරහට එන්නේ කිව්වොත් ඒ අය ඒවා මගහරින්නේ නැහැ. එන්න කියපු මිනිහව සුදු වෑන් වලින් උස්සගෙන යන්නේ නැහැ. අපි ඒ ජනාධිපති කොමිසම ඉස්සරහට ගිහිල්ලා කතා කරලා අපේ කතාව කියනවා අවශ්‍ය නම් අපේ නිදොස්භාවය ඔප්පු කරන්න ඉල්ලාස් වෙන්නත් පුළුවන්. මෙන්න මේකයි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් කියන්නේ. සමහරු කියනවා අයියෝ අන්න ඇමතිවරු අස් වෙනවා, පාරවල්වල විරෝධතා තියෙනවා, මේ ආණ්ඩුව දැන් මේ වැටෙන්න යන්නේ කියලා. මිත්‍රවරුනි, ඒ අයට මම කියන්නේ ඒ හැම ලක්ෂණයකින්ම පෙන්වන්නේ අද අපිට ඉතාමත්ම ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් තියෙනවායි කියලා. හැබැයි අනිත් පැත්තෙන් මේ තියෙන ශක්තිය නැති කරන්න යලිවතාවක් මේ රටේ ජාතිවාදී කෝලහල අවුලන්න පසුගිය යුගයේ අවතාරයන් යලිවතාවක් විවිධ පුද්ගලයන් ලවා ඒ අවුල් ඇති කරන්නට උත්සාහ කරනවා. සංහිඳියාව නැති කරන්නට උත්සාහ කරනවා. සිංහල දෙමළ කෝලහල මේ රටේ ඇති කළා. අවුරුදු 30ක් ඒ නිසාම දුක් විඳලා ආයිමත් රට ගොඩගනිමින් තියෙන අවස්ථාවක අද අපි යන දිස්සාවට ඉරිසියා කරන යලිවතාවක් බලයට පැමිණෙන්න ප්‍රජාතන්ත්‍රවාදීව බැහැයි කියන දන්න පිරිස් දැන් විවිධ පුද්ගලයන් උත්සාහ අරහා තවත් ජාතිවාදී කෝලහල ඇති කරන්නට උත්සාහ කරනවා. සංහිඳියාව නැති කරන්න උත්සාහ කරනවා. ඉතාමත්ම සුළු පිරිසක් ඒ අය දන්නවා මේ විදියට ගියොත් මේ රට දියුණු වෙනවා. මේ රට ආසියාවේ දියුණුම රටක් බවට පත් වෙනවා. මේ විදියට ගියොත් වැඩි කාලෙ නොගොස් අපි ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙනවා. අනේ දියුණුව දැක ගන්න දරා ගන්නට බැරි අය අද මේ කුමන්ත්‍ර කරත්
විශේෂයෙන් අපි මාතර තමුන්නාසලාගෙන් ඉල්ලන්නේ ඒ කුමන්ත්‍ර කාර්යයන්ගේ කුමන්ත්‍ර නොවිත රැවටෙන්න එපා. ඒ වගේම අපි අර මං කිව්වා වගේ ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙන හම්බන්තොට හිස් පිහිනුන් තටාකයක් තිබුණ තැන අපි මේ රටට මහා සංවර්ධනයක් ගැන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළා කියනවා. අත වශයෙන් මේ හරහා ඊළඟ අවුරුදු දෙක තුනේදී මේ වැම්පි කතා කරන්නේ අවුරුදු පහකින් හයකින් නෙමෙයි. මම තමුන්නාසලාට සහතික වෙන්නම් මේ දකුණේ අපි නොදුටු මහා සංවර්ධනයක් සංවර්ධන විප්ලවයක් සිදු වෙනවායි කියලා. මේ ඉඳන් දෙනකොට ආයිමත් රට දියුණුවා වෙනවාට දැක ගන්න බැරි ඒ ඉඳන් සින්නක්කරව දෙන්න හදපු අය දැන් කියනවා ඔන්න විදේශිකයන්ට ඉඩම් විකුණනවායි කියලා. මිත්‍රෝනි අපි විදේශිකයන්ට ඉඩම් විකුණලා නැහැ. නමුත් අනිත් පැත්තෙන් අපි කියන්නත් ඕනේ අද මේක ලෝකේ හැම රටක්ම පිළිගත්ත යථාර්ථයක් තමයි. රටක් දියුණු වෙන්න නම් ජාත්‍යන්තරයත් හවුල් කරගන්න ඕනේ. මේක අපි කියන දෙයක් නෙමෙයි. දැන් බලන්න කොමියුනිස්ට් සමාජවාදී වියට්නාමය ඇමරිකාවේ තියෙන ලොකුම කොම්පැනි ඉඩම් ඒ අයට ලබා දීලා ඒ රටවල් වල ෆැක්ටරි ගහලා අද ඒ රටේ ආර්ථික අපිටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. පස්සේ හිටපු බංග්ලාදේශය අද ඇමරිකාවේ යුරෝපයේ ජපානයේ චීනය වගේ රටවල් වල සමාගම් වලට ඉඩකඩම් පවරලා ඒ අයගෙත් ආයෝජන ලබාගෙන අද ශීඝ්‍ර දියුණුවක් ලබනවා. ඒ පමණක් නෙමෙයි ඇමරිකාව එංගලන්තය වැනි ඉතාමත්ම දියුණු රටවල් පවා චීන ජනාධිපතිව ඉහලින්ම පිළි අරගෙන ඒ ආයෝජන ඒ රටවල් වලට ගෙන්න ගන්න හදනවා. අනේ නිසා තමයි අද අපි සතුටු වෙන්නේ. අපි ඒ අය වගේ මේ රට පාවා දෙන්නේ නැතුව සින්නක් කර ඉඩම් දෙන්නේ නැතුව පගා කොමිස් ගහන්නේ නැතුව අද මේ රටම දියුණු කරන්න මහා සැලැස්මක් අනුව අපි කටයුතු කරනවා. මම නොවෙම්බර් මාසේ 9 වෙනිදා මේ ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරනවා. අපි අවුරුදු දෙකක් තිස්සේ පරණ ආණ්ඩුවේ පව් වලද කරගැහුවා. අවුරුදු දෙකක් තිස්සේ පරණ ආණ්ඩුවේ වැරදි හැකිතා දුරට නිවැරදි කරගන්න උත්සාහ කරා. හැබැයි ඒ අයගේ ණය ගෙවන්නම අපිට තවත් අවුරුදු ගාණක් යනවා. මම ඒක කාරණාවක් කියලා නවත්තන්න. තත්ත්වය කොයිතරම් බැරෑරුම්ද කියලා අපිට බාර දෙනකොට 2018 අපේ අපේක්ෂිත ආදායම මුළු ශ්‍රී ලංකාවම මුළු ආදායම රුපියල් ට්‍රිලියන මිලියනක් නෙමෙයි බිලියනක් නෙමෙයි ට්‍රිලියන 2.2ක් විතර. නමුත් එන අවුරුද්දේ අපිට ගෙවන්න තියෙන ණය මුදල විදේශ ණය මුදල තමයි ට්‍රිලියන 1.7යි. ට්‍රිලියන 1.7යි. ආදායම 2.2යි. ණය 1.7යි. රජයේ සේවකයන්ට ඔක්කොම පඩි ගෙවන්න රට දියුණු කරන්න සංවර්ධනය කරන්න අර ඉන්න තරුණයන්ට පුහුණුව ලබා දෙන්න මේ හැම එකටම ඉතුරු වෙන්නේ රුපියල් බිලියන 600ක් විතර ඔක්කොම බැලුවා. මෙන්න මේකයි තත්ත්වය. නමුත් අපි ඒක අනිත් තව එකක් කියන්න ඕනේ. ට්‍රිලියන 1.79 84%ක්ම මහින්ද රාජපක්ෂ මුදල් ඇමති වශයෙන් ගත්ත ණය.
ඒකත් මතක තියාගන්න. ඕක නිසා තමයි මිත්‍රයෝ ඔය ඡන්දෙකට ඉස්සෙල්ලා ගියේ. ඇත්ත කතාව ඒක ඡන්දෙට ගියේ අර සුමනපාල කියපු නිසා නෙමෙයි. සුමනපාල කියන්නේ නැති. හැබැයි ඇත්ත කතාව ඡන්දෙට ගියේ මේ අය දැනගත්තා 2018 19 20 ඊටත් අමාරුයි. 19 20 තවත් මේකට එකතු වෙනවා. මෙයා හිතුවා ඡන්දෙන් දිනලා කාටවත් කතා කරන්න බැරි විදියට ඒකාධිපති රාජ්‍යයක් පිහිටවලා කොහොම හරි තව තවත් ඒ ණය ගෙවන්න තව ණය අරගෙන ඒ ප්‍රශ්නේ මගේ අරින්න පුළුවන් කියලා. ඕක තමයි ඇත්ත කතාව. පීබී ජයසුන්දර කිව්වා මේක වෙන විදියක් නෑ, දැම්ම ඡන්දෙ දිනන්න මොකද හිතුවේ නෑනේ වැරදිලාවත් පෙරදෙයි කියලා. ඇයි මුළු බලයම යොදවලා ඡන්දෙ දිනන්න හිටියේ? නමුත් මේ රටේ වාසනාවකට ඡන්දෙ පරාද වෙලා අපි ඒ ණය බාරටත් කරගහලා අපි ඒක මගහරින්නේ. අපි දන්නවා 2024 25 වෙනකොට අපි ඔය ඔක්කොම ණය මේ රට මිදවන ක්‍රම දාන්න. නමුත් ඒකට දැනට කරගහන්න සිද්ධ වෙනවා. ඒ කරගහගෙන ගියත් අපි අපේ සංවර්ධනය අඩු කරන්නේ. අද අපේ ගමක් ගමක් ගානේ සංවර්ධනය සිදු වෙනවා. එදා වගේ හැමතැනම කටවුට් බෝඩ් නැති වුණාට පසුගිය කාලයට වඩා 4-5 ගුණයක් හැම කොට්ටාසයකටම, හැම ගමකටම, හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම එනවා. හැබැයි ඒ සංවර්ධනය විතරක් මදි. අපි මේ රටේ ඉන්න විශේෂයෙන්ම තරුණ පරපුරත් ශ්‍රී ලංකාවේ දියුණුවේ කොටස්කරුවන් බවට පත් කරන්න ඕන. ඒ අයටත් බැංකුවට ගිහිල්ලා පොඩි ණයක් අරගෙන ලොකු වැඩක් කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න ඕනේ. අර ත්‍රීවීල් එක එළවන ත්‍රීවීල් රියදුරා ඉඳලා මධ්‍යම සයිස් එකේ ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෙක් ඉඳලා මහා පරිමාණයේ ව්‍යාපාරය කරන ඒ මහා ව්‍යාපාරිකයා අපි ශක්තිමත් කරන්න ඕනේ. වෙළඳ පොළ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න ඕනේ. මොකද තාමත් අපිට තියෙන්නේ අංග සම්පූර්ණ වෙළඳ පොළ ආර්ථිකයක් නෙමෙයි. තාම අපෙන් තියෙන්නේ යල් පැනපු නීති රීති. මගේ අමාත්‍යාංශයේ තියෙන ප්‍රධානම ආයතන දෙක දිහා බැලුවමත් කස්ටම්ස් එක, කස්ටම්ස් ඕඩිනන්ස් එක තියෙන්නේ ලංකාවේ එක හදලා තියෙන්නේ 1860. අවුරුදු 150කට ආසන්න කාලයක් ඉස්සෙල්ලා හදපු පනතකින් තමයි මේ තාම කස්ටම් එක දුවන්නේ. එක්සයිස් ඕඩිනන්ස් එක තියෙන්නේ සුරාබදු පනත 1911. මෙන්න මේ විදිහට යල් පැනපු නීති රීති තියෙන්නේ. එන වර්ෂයේදී අපි ඒ සියලු නීති රීති සියල්ල අලුත් කරනවා. ඒ පමණක් නෙමෙයි මුළු ලෝකයටම ආදර්ශයක් දෙන්න පුළුවන් වෙළඳ පොළ ආර්ථිකයක් අපි ලංකාව තුළ ඇති කරනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආරම්භ කරපු ගමන අපි යලිවතාවක් ආරම්භ කළා. විශේෂයෙන්ම 21 වෙනි සියවසට මුහුණ දෙන්න පුළුවන් නව ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් අපි බිහි කරනවා. එනිසා පැහැදිලිවම මේ ලෝක ජනාවාස දිනය 31 වෙනි වතාවටත් සමරන මේ මොහොතේ අද දවස වඩාත් අර්ථවත් වීම උදෙසා මගේ යෝජනාව වන්නේ අපේ රටේ බිහිවෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනිවාර්යෙන්ම මේ රටේ පුරවැසි අයිතිය තිබෙනවා නම්, ඒ පුරවැසියාට ඡන්ද අයිතිය තිබෙනවා නම්, පුරවැසියා කියන නාමයක් තිබෙනවා නම්, ඒ පුද්ගලයාට තමන්ගේ භූමියක් තුළ නිවසක් අයිති කරගැනීමේ අයිතිය
අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර යුතුයි කියන එක මම බොහොම වගකීමෙන් මේ අවස්ථාවේ යෝජනා කරා.